වාල අපි සියලු දෙනාම මේ වෙනකොට ජනාධිපති මැතිවරණයක් සඳහා සූදානම් වෙලා ඉන්නවා. ඒක ඔබතුමාලා සියලු දෙනාම දන්නවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අරන් තියෙන තීන්දුව මොකක්ද කියලා ඔබතුමාලා දන්නවා. අපි අවසාන වතාවට හරි පැහැදිලි කරන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමහර වෙලාවට කෑලි කීපයක් හඳවුරු කීපයක් කියලා සමහර වෙලාවට රූපවාහිනියේ කියවෙනවා. රූපවාහිනිය බැලුවාම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා. දැන් ඔබතුමාලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා නිමල් සිරිපාදසිල්ල මැතිතුමා, ලේකම්වරයා මම, ඒ වගේම පක්ෂයේ ව්‍යවස්ථානුකූලව මේ සියලුම යාන්ත්‍රණය තියෙන්නේ අපි ගාව. සියලුම සංවිධායකතුමාලා ඉන්නේ අපි ගාව. හැබැයි ඔබතුමාලා දකින්නේ නැති පහුගිය දවස්වල පක්ෂයේ හිටපු ලේකම්වරයා දාසිර ජයසේකර මැතිතුමා, එතුමගේ පක්ෂ සමාජිකත්වයේ තාවකාලික අත්දැකීම්වල තියෙනවා. එතුමා ගිහිල්ලා මගෙන් සජපත් එක්ක ගිවිසුමක් අස්සම් කරා. ඒකට හේතුව තමයි දාසිර ජයසේකර තනියෙන් ගියා නම්, දාසිර ජයසේකර පාර්ලිමේන්තු කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා ගියා නම් ඒ වටිනාකමට වඩා වැඩි බොරුවට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කියලා කිව්වා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ මංකොල්ල කන්න ඇවිල්ලා උසාවියම වාරණ නියෝග ලැබිලා තියෙන එතුමට මේ පක්ෂයේ අයිතියක් නැහැ කියලා, එතුමා කාර් එකෙන් ජනාධිපතිවරණ ඡන්දය ඉල්ලන්න නොමිනේෂන් උත් බාර දීලා තාමත් එතුමා මාධ්‍ය සාකච්ඡා වලට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ යම් කොටසක් සහභාගී වෙනවා කියලා. මම මේ කියන්න හැදුවේ මේ කතා සියල්ලටම මම හරි කැමතියි. මයෙන් නම් කියනවා ඇමතුමා මේක ඉවරයක් කරලා දාන්න නැද්ද කියලා. හැබැයි මම කියන කැමති එක ඉවරයක් කරන්න නැති වෙන්න. ඇයි? දැන් ඔබතුමාට මතක ඇති මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අතර ගන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරුත් කතා කරාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරුත්ම කතා කරේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය අපේ අතර ගත්තට පස්සේ දැන් අපි හැමෝ අපි දැන් ගොඩක් කණ්ඩායම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව බැරි වෙලා තියෙනවා. නැත්තම් ඔබතුමාලා හිතලා බලන්න සමාජිකත්වයේ අහෝස් කර පුද්ගලයෙක් ඇයි පක්ෂයේ ලේකම්වරයෙක් විදිහට කිවිසුමක් අස්සම් කරන්නේ? ඒ කියන්නේ මොකද්ද? සජබට යනකොටත් ශ්‍රී ලංකාවක හිටියා කිව්වොත් තමයි වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ ඉදිරි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දින ජනාධිපතිවරණයේදී මේ රටේ තීරණාත්මක බලවේගයක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙමනම් කවුරුත් එදා කතා කරේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. හැබැයි අද රටම දන්නවා විජේදාස ශ්‍රී ලංකා කියලා කියා ගන්න ඕනේ, දාසිර ශ්‍රී ලංකා කියලා කියා ගන්න ඕනේ. එහෙනම් මේකෙන් වෙන්නේ මොකද්ද? මේ රටේ ජනතාව තීන්දුව කළේ ඉවරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලෙක අපි නිහඬව හිටිය බව ඇත්ත, හැමෝම කතාන කරු බව ඇත්ත. හැබැයි මැතිවරණයක් ආපුවාම ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ ටික නැත්තම් අනාගත ජනාධිපතිවරයාට ජනාධිපති වෙන්න බෑ කියන පණිවිඩය තමයි අද මේ එහෙන් මෙහෙන් එක එක්කෙනාගෙන් කියවෙන්නේ. එහෙමනම් හැබැයි ශ්‍රී ලංකාකාරයෝ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි සතුටු වෙනවා අපේ වටිනාකම් ගැන තවත් කණ්ඩායම් කීපයක් අයිතිවාසිකම් කියමින් රටේ නොයෙකුත් ප්‍රචාරය නිකුත් කරන එක ගැන අපි සතුටු වෙනවා. මොකද ඒකෙන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට වටිනවා, අනාගත ජනාධිපතිවරයා හදන්න මේක නැතුව බෑ කියන කාරණේ. ඉතින් අපි මේ පණිවිඩය කලින් කිව්වා. අපි මේ පණිවිඩය එදා අපි අම්බලන්තොටෙන් අපි කිව්වා. ඒ වගේම අපි මොන්රාගලෙන් අපි කිව්වා. අපි බදුල්ලෙන් කිව්වා. මොකක්ද අපි කිව්වේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි එළඹෙන ජනාධිපතිවරණේ ජනාධිපති වෙන්නේ කවුද කියන එක තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක අපි රටටම මීට කලින් හඬ ගහලා අපි කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් බහුගිය ජනාධිපතිවරණේ ගත්තාම ඔබතුමාලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දිනුවොත් ඇතිවන්නේ. ඒ වෙනකොට
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද ලක්ෂ 50ක් තිබ්බා පොහොට්ටුවට. මමයි වේල කුමාර ඇමතුමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමාලා ටිකයි එදා සල්ගාදු පිටියට ඇවිල්ලා සමහර වෙලාවට කට්ටිය හු කියනකොට මම මොකද්ද වේදිකාවෙන් නැගලා කිව්වේ පොහොට්ටුවේ දින ඡන්ද ලක්ෂ 50යි අපේ ඡන්ද ලක්ෂ 17 එකතුනාම තමයි ජනාධිපතිවරයා දිනන්නේ කියලා. 17ට වඩා 50 ලොකු වෙන්න පුළුවන්. හැබැයි 50 තනියෙන් තිබුණනම් 17 දා අපි දුන්නේ නැත්තම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරනවද? එහෙම නම් එදත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමනේ 50 කොච්චර ලොකු වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ඡන්ද ලක්ෂ 17 නැත්තම් එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අදත් අපි කියනවා කවුරු කොහොම එකතුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබේ මගේ ඡන්දෙත් එක තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ පත් වෙන්නේ අපේ ඡන්දෙන් ඔබේ ඡන්දෙන් ගමේ ශ්‍රී ලංකාකාරයන්ගේ ඡන්දෙන් කියන එක අපි තාමත් ආඩම්බරෙන් කියනවා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අයිතිවාසිකම් කියන්න තවත් බොහෝ කට්ටිය කැමති නම් අපි ආරාධනා කරනවා රට ඉදිරියට ඇවිල්ලා මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඕන කෙනෙක්ට අයිතිවාසිකම් කියන්න තවත් ඉදිරියට පුළුවන්කම තියෙනවා. අපි ඒකද බොහොම ආසයි.